දේවරහා ජලජ සම්පත් සංශෝධන පනත් කෙටුම් පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. එම විවාදයේදී වත්මන් ධීවර අමාත්‍ය රාජිතසේන ආරත් මහතාගේ ක්‍රියාකලාපය හිටපු ධීවර අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගේ දැඩි විවේචනයට ලක් වුණා. අද චීන නැවුවා ඇවිල්ලා තියෙනවා ලංකාවට. කවුද මේකේ දැන් අයිතිකාරයෝ බවට පත් වෙලා තියෙන්නේ. මේක ඉන්න ලලිත් අනුරාධ සෙනවිරත්. ඩොන් ලලිත් අනුරාධ සෙනවිරත්. මන්දන එයා කොහේ කෙනෙක්ද කියලා එයා ධීවරයක් වෙන්නේ නැති 160ක් කොටස් තියෙනවා උට මේ නැව් සමාගම. ගරු රාජිත එමුතුමා හරි හරි කොටසක් ධීවර මාත්‍යංශයෙන් වැඩ කරන්නේ යාපංච කරන්න බෑ මම අහන්නේ මෙයා ධීවර මාත්‍යංශයෙන් වැඩ කරන්නේ මේක හොඳයි ලංකා සමගමක් බොහොම හොඳයි අනුරාධ සිනේවිරත්න කියන මනුස්සයා මේකේ මේකේ පඩි ගන්නවා ධීවර මාත්‍යංශයෙන් මොන හිරිකිතයක්ද බලන්න කල්පනා කරන්න මේව කී දෙනෙක් මේ හිරිකිත වැඩ කරනවද අපිට අපි දත් ගලවන්න ඕනේ නැහැ ධීවර කර්මාන්තය ආරක්ෂා කරගන්න හොඳයි හොඳයි ෆීලික්ස් පෙරේරා මාත්‍යතුමා කතා කරන්න මට බාධා කරන්න එපායි කියන්නේ අර මොකද කරන්නේ ෆීලික්ස් පෙරේරා මාත්‍යතුමා කතා කරන්න මොකද මේ හැමදාම චෝදනා කරනවා තප්පරයක් එන්න මේ පාගේ කාලේ පාඩුයි පාඩුයි උතරින් තමයි ප්‍රශ්නේ පටන් ගන්න ඉතින් අපෙත් ඉතින් පොඩි තීනෝනේ ලේබල ටිකක් උණුසුම් ගතියක් තියෙනවා ඒකට අපිට පිළිතුරු දෙන්න ඕන අපි නිහඬව ඉන්න බෑ අපිට අපි හොරු නෙමෙයි මට තිබුණේ මූදෙන් තුරෙන් එකයි මේ තුරෙන් එක තමයි පරිපාලනය කරගත්තේ තුරෙන් දෙකක් තිබුණේ බට දීලා තියෙන නියෝග හැටියට මේ නාවික හමුදාවේ හොස් පවර් 15 යන්න දුන්නේ මූදෙන් එතකොට ඒක සංසන්දනය කරන එක වැරදිනේ උදේ ගිහිල්ලා හැන්දෑව වෙන්න ඕන මාළු නගින්නේ නැහැ බොට්ටුවට අනේ ඔන්න ඩවක් ආවයි කියලා සංචාරකෙක් ආවයි කියලා මේ අඬ ගහන්නේ නැහැ මම ඒ කරපු ඒ කාර්තව්‍ය සුනාමිය විනාශ වෙලා ගිය තත්ත්වයක් තිබුණා ඔබතුමලා හිටියා දීවර ඇමති කෙනෙක් ජේපී කවදදකද තුමාර වචනක් කියලා නැහැ මොකද අපේ වගකීමක් ගත්තන් පස්සේ වගකීම අපි ඉෂ්ට කරන්න ඕන අනුන්ට මුන්ට බැලලා හරියන්නේ නැහැ කට තිබිච්ච බලියට එහෙම කෙරුවත් මම අභියෝග කරනවා මම එද්දි මිලියන 29ක මාළු ස්ටොක් එකක් තිබුණා කොහොම මොකද උනේ එකට මම අභියෝග කරනවා ඕනම ඕනම තැනකට ගිහිල්ලා මමත් ව්‍යාපාර කරලා තිනවා මම ඒ තුට්ටු දෙකට වැටෙන්නේ නැහැ කවදාවත් පාඩු වලට ඉඳ තියන්නෙත් නැහැ දීවර කලමනාකරණය කරමින් ආරක්ෂා කරුවා නමුත් බොරු කිව්වොත් මම ඕනම තැනකට ගිහිල්ලා ඒකට සටනක් දෙන්න කැමතියි කියන එක අතරුවා මාත් ඒක නිසා මම කියන්න කැමතියි දීවරේ ආරක්ෂා කරන ජනාධිපතිතුමා ගත්ත පීවර මොහොතකටවත් පස්සකට යන්න දෙන්න නැරකයි ජනාධිපතිතුමා ඉස්සරහා පිට එදා මම කතා කරලා කිව්වා දික්කොයිට වරායේදී දෙන්න එපා කොඩිය ජනාධිපතිතුමාට ඕන කරලා තිබුණේ කිලෝමීටර් 200න් එහා පැත්තේ දීවර කර්මාන්තයේ පතුරක් දැන් මේ ඒම්වාවෙන් අපේ ඇතුළට ඇවිල්ලා මේ ටික නැති කරලා දැම්මොත් දීවර විනාශ වෙන බව ප්‍රකාශ කරමි මම ඕනම වේදිකාවක ඕනම සභාවක ඕනම රූපවාහිනී නාලිකාවක මේ සම්බන්ධ විවාදයකට එන්න කැමතියි කියමින් මගේ වචන ස්වල්පව අවසන්.